හොඳයි එහෙනම් සුබ දවසක් දුවලා පුතලා සියලු දෙනාටම අදත් ඔබ එකතු වෙලා සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන ඒකකය මගින් සිදු කරන ලබන අපොස සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මාලාව සමගයි බලමු අද මම මේ දුවලා පුතාලාට මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා ඉතින් මේ මේසෙ දිහා දැක්කාම මම හිතන්නේ මේ දුවලා පුතාලාට පේනවා ඇති ආහාර වර්ග කීපයක් අද මම ගෙනල්ලා තියෙනවා මොකක්ද මේ තියෙන්නේ මස් කැබැල්ල නේද උකුල් මස් කැබැල්ලක් තියෙනවා ඊට පස්සේ මාළු තියෙනවා මේවා වියලන නැහැ නමුත් අමුෙන් තියෙන්නේ ඒ වගේම විතර තියෙනවා යෝගට් වර්ගයක් තියෙනවා මේ අපේ විශ්වවිද්‍යාලයේ මගේ නිෂ්පාදනය කරන ලබන යෝගට් වර්ගය ඊළඟට මේ මොනවද තියෙන්නේ මේ පරිප්පු පරිප්පු තියෙනවා එතකොට මේ ආහාර වර්ග දැක්කාම මොනවද මේ දුවලා පුතාලාට හිතෙන්නේ නැත්නම් මෙහෙම හැමෝ මේ ආහාර වර්ග වලින් අපි මොන පෝෂ්‍ය පදාර්ථයේද ලබා ගන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් මස් කැබැල්ලක් තියෙනවා ඒ වගේම ආලු තියෙනවා බිත්තර කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් තියෙනවා ඒ වගේම ශාකමය ද්‍රව්‍යයක් වෙන පරිප්පු තියෙනවා මොකක්ද පෝෂ්‍ය පදාර්ථය අපි බලාපොරොත්තු වෙන්නේ ඔව් ප්‍රෝටීනනේ ප්‍රෝටීන මාංශ ඒ වගේම පරිප්පු වගේ ශාකමය ද්‍රව්‍ය අපිට ඇහුනහම අපිට මතක් වෙන්නේ ප්‍රෝටීන කියන පෝෂ්‍ය පදාර්ථය හොඳයි එහෙනම් අද අපේ ප්‍රායෝගික වැඩසටහන අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රෝටීන සම්බන්ධව ඇත්තටම අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාවක් හොඳයි දැන් මේ ප්‍රෝටීන කියවහම මම අද මේ දුවලා පුතාලාට මේ තිරේ යම් යම් දේවල් පෙන්වීමට බලාපොරොත්තු වෙනවා ප්‍රෝටීන ගත්තහම ප්‍රෝටීන හැදිලා තියෙන්නේ කොහොමද ප්‍රෝටීන කොහොමද හැදිලා තියෙන්නේ ඊට කලින් අපි බලමු ප්‍රෝටීන වල මොන වගේ මූල ද්‍රව්‍යද අඩංගු වෙන්නේ කියලා ප්‍රෝටීන කියන එක ගත්තහම ප්‍රෝටීන වල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කියන මූල ද්‍රව්‍ය හතර අනිවාර්යයෙන්ම අඩංගු වෙනවා මීට අමතරව සල්ෆර් කියන මූල ද්‍රව්‍යත් ප්‍රෝටීන සමහර ප්‍රෝටීන වල අඩංගු වෙන්නට පුළුවන් ඒ වගේම මේ ප්‍රෝටීන කියන දේ ගත්තාම මේක ගොඩාක් ලෝකයේ පුරා ලෝකයේ ශාක සත්ව මේ කියන ස්ථානවල අපිට ප්‍රෝටීන හමු වෙනවා ඒ උදාහරණයක් විදිහට ගත්තොත් මේ අපේ හැමෝගෙම තියෙන නියපොතු ඒ වගේම හිසකෙස් ඒ වගේම මේ පක්ෂීන්ගේ පියාපත් වල තිබෙන පියාට මේ සියල්ලක්ම සකසන්න ප්‍රෝටීන වැදගත් වෙනවා අපි සෛලය තුළට ගියොත් සෛල පටල වල සංඝටකයක් විදියට ප්‍රෝටීන තිබෙනවා ඉතින් මේ වගේ ප්‍රෝටීන බොහෝ ස්ථානවල පැතිරී තියෙනවා ඊට පස්සේ අපි ගත්තොත් වැඩුණු මිනිසුන්ගේ දේහය ගත්තොත් සාමාන්‍යයෙන් 16ක් 17ක් පමණ තිබෙන්නේ ප්‍රෝටීන 16ක් 17ක් වගේ ප්‍රමාණයක් තිබෙන්නේ ප්‍රෝටීන එතකොට මේ ප්‍රෝටීන කියන වර්ගය කොහොමද හැදිලා තියෙන්නේ ප්‍රෝටීන කොහොමද හැදිලා තියෙන්නේ නැත්තම් ප්‍රෝටීන කියන ජෛවීය අණුව කොහොමද හැදිලා තියෙන්නේ ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල කියන සරල අණු බහු අවයවීකරණේ ඇමයිනෝ අම්ල කියන සරල අණු බහු අවයවීකරණේ තමයි ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ඉතින් මම මේ දුවලා පුතාලාට පෙන්නන්නම් දාර්ශීය ඇමයිනෝ අම්ලයක ව්‍යුහයක් දාර්ශීය ඇමයිනෝ අම්ලයක ව්‍යුහයක් එතකොට මෙතන ගත්තොත් එහෙම මේ දුවලා පුතාලාට පේනවා මේකේ රසායනික ව්‍යුහය තමයි මේ පෙන්න්නේ මම මේ දුවලා පුතාලාට කිව්වා ප්‍රෝටීන හැදිලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන් වලින් සමහරක් වෙලාවට සල්ෆර් අඩංගු වෙන්නට පුළුවන් ඉතින් මේ දාර්ශීය ඇමයිනෝ අම්ලයක ව්‍යුහය දියාරේ බලනකොට අපිට ප්‍රධාන කොටස් කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි මේකේ තියෙනවා ඇමයිනෝ කාණ්ඩය. ඇමයිනෝ කාණ්ඩයක් අඩංගු වෙනවා. ඒ වගේම කාබොක්සිල් කාණ්ඩයක් අඩංගු වෙනවා. ඒ වගේම අපි කියනවා ආර් කාණ්ඩය කියලා තවත් එක්තරා කාණ්ඩයක් මේකේ අඩංගු වෙනවා. එතකොට
මේ ඝර්ෂීය ඇමයිනෝ අම්ලය කියන එක ගත්තාම ප්‍රෝටීන සෑදීමේදී ඇමයිනෝ අම්ල වර්ග 20ක් දායක වෙනවා. ඇමයිනෝ අම්ල වර්ග 20ක් දායක වෙනවා. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල වර්ග 20ක් මගින් තමයි ප්‍රෝටීන හැදිලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ ඇමයිනෝ අම්ල වර්ග 20 හැදෙන්නේ? ඉතින් මේක තමයි ඝර්ෂීය ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය. මේකේ වෙනස් වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ R කාණ්ඩයේ සිදුවන වෙනස්කම් නිසා. සරලතම ඇමයිනෝ අම්ලය අපිට ගත්තොත් ග්ලයිසින්. ග්ලයිසින් තමයි සරලතම ඇමයිනෝ අම්ලය. ඒකේ මේ R කාණ්ඩය ඔයාලට දැනගන්න පුළුවන් එතන තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් පරමාණුවක් තමයි R කාණ්ඩයේ තියෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් මේ ඇලනින් කියන ඇමයිනෝ අම්ලය. ඒකේ මේ R කාණ්ඩය නියෝජනය වෙන්නේ කාබන් පරමාණුවකින් සහ හයිඩ්‍රජන් පරමාණු තුනක. කාබන් පරමාණුවකින් සහ හයිඩ්‍රජන් පරමාණු තුනක. මේ විදිහට R කාණ්ඩය වෙනස් වෙලා ඇමයිනෝ අම්ල වර්ග 20ක් හදනවා. මේ ඇමයිනෝ අම්ල වර්ග 20 විවිධ ආකාරයකට සංයෝජනය වෙලා ප්‍රෝටීන ඉතා විශාල ප්‍රමාණයක් හදනවා. ඉතා විශාල ප්‍රමාණයක් මේ ප්‍රෝටීන හදනවා. හොඳයි. අපි බලමු මොනවද මේ ප්‍රෝටීන වල තියෙන වැදගත්කම කියලා. කියන්න බලන්න දුවෙක් හරි පුතෙක් හරි මේ වැඩසටහන බලාගෙන ඉන්න ප්‍රෝටීන වල තියෙන වැදගත්කම් කියපන්. පොඩ්ඩක් මතක් කරලා බලන්න ප්‍රෝටීන ගැන කිව්වහම ඇයි මේවා වැදගත් වෙන්නේ කියලා. ඔව්. හරි. ඔයාලා හිතන විදිහටම ප්‍රෝටීන ශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කරන්නට පුළුවන්. ශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කරන්නට පුළුවන්. කාබෝහයිඩ්‍රේට්, මේදය වගේම ප්‍රෝටීන ශක්ති ප්‍රභවයක් ලෙස භාවිත වෙනවා. ඊට අමතරව තව මොනවද තියෙන වැදගත්කම්? දොලා පුතාල අහලා තියෙනවද එන්සයිම කියලා වර්ගයක් ගැන? එන්සයිම කියලා කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරන ඇත්තනම් මේවා උත්ප්‍රේරක. උත්ප්‍රේරක ශරීරය තුළ සිදුවන ප්‍රතික්‍රියාවල ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරනු ලබන ද්‍රව්‍යයක් තමයි එන්සයිම කියලා කියන්නේ. එතකොට මේ එන්සයිමත් ප්‍රෝටීන්. එන්සයිමත් ප්‍රෝටීන්. එතකොට මේ එන්සයිම මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන පහසුවේ කිම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඉඩ සලසනවා. ඊට අමතරව මේ දවස්වල දුවල පුතාලා දන්නවා ඇති කොරෝනා වෛරසය තියෙනවා. එතකොට කොරෝනා වගේ බාහිර ද්‍රව්‍යයක් අප ශරීරය තුළට ඇතුළත් වුණා. අපේ රුධිරයට ඇතුළත් වුණා. ඒවා සමග සටන් කරන ද්‍රව්‍යයක් තියෙනවා. අපි ඒවට කියනවා ප්‍රතිදේහ කියලා. එතකොට මේ ප්‍රතිදේහ ශරීරය පිටින් ශරීරය තුළට ඇතුළුවන ද්‍රව්‍යවලින් රෝගකාරක ද්‍රව්‍ය වලින් අපිව ආරක්ෂා කරනවා. එතකොට මේ ප්‍රතිදේහ ප්‍රෝටීන්. ඊට අමතරව මොනවද තියෙන්නේ? තව එක උදාහරණයක් කියන්න බලන්න. ඔව්. හරි. අනිත් දේ තමයි අපි කලින්ත් කිව්වා ප්‍රෝටීන ශාක දේහ තුල, ඒ වගේම සත්ව දේහ තුල අඩංගු වෙනවා. විශේෂයෙන්ම මේවා ව්‍යුහාත්මක සංඝටක ලෙස වැදගත් වෙනවා. අපි ගත්තොත් එහෙම සෛල පටල තුල ප්‍රෝටීන අඩංගු වෙනවා. ඉතින් මේ වගේ ප්‍රෝටීන වල වැදගත්කම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ නිසා ප්‍රෝටීන අපිට අපේ ජීවිතේ සෞඛ්‍ය සම්පන්නව ගෙන යාමට වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ දුවල පුතාලට මම කිව්වා ඇමයිනෝ අම්ල ගැන. මේ ඇමයිනෝ අම්ල වලින් සමහරක් අපිට අපේ ශරීරය තුල නිපදවා ගැනීමට හැකියාවක් නැහැ. මේ ඇමයිනෝ අම්ල වලින් සමහරක් අපිට අපේ ශරීරය තුල නිපදවා ගැනීමට හැකියාවක් නැහැ. ඒවා අපිට පිටතින් ආහාර මගින් ලබා ගන්නට සිද්ධ වෙනවා. පිටතින් ආහාර මගින් ලබා ගැනීමට සිද්ධ වෙනවා. අනෙකුත් ඇමයිනෝ අම්ල ශරීරයේ තුල නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. මම හිතන්නේ දැන් මේ ප්‍රෝටීන සම්බන්ධව මේ දුවල පුතාලා කරුණු කිහිපයක් දැනගත්තා. ඉතින් අපි දැන් අපේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාවට යොමු වෙනවා.